එතකොට 18 අහෝසි කළා 19 සම්මත කිරීම තුල මගේ නීතිඥා විදිහට ජයම්පති වික්‍රමරත්න මහත්මයා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා කිව්වෙත් මෛත්‍රීපාල සිරිසේනගේ අවුරුදු 6 5ක් කරන්න කියලා නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපතිතුරුගේ කාල සීමාව අවුරුදු 6 5 කළ යුතුයි කියලා ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් දුන්නේ තියෙන කාලය අඩු කරන්න පුළුවන් ජනමත විචාරණයක් නැතුව හැබැයි 6 හත කරන්න ගියොත් එහෙම ජනමත විචාරණයක් ඕනේ කියලා. මම ඒකට කැමති වුණා ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් කැමති වෙලා නැහැ. තමාගේ බලතල අඩු කරගන්න. නමුත් මම ඒකට කැමති වෙලා කාලයත් අඩු කරගත්තා බලතලත් අඩු කරගත්තා. මේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ජනතාව තුළ යම්කිසි කුකුසක් මතුවලා තිබෙනවා. මේ ජනාධිපති වර්ණයට පෙර ආතුව ජනමත විචාරණයකට මේ රට ගෙනියයිද කියලා අපි තාම පැහැදිලිව කියන්නට ඕනේ. මේ 22 වෙනි සංශෝධනයේ හරහා කිසිදු ආකාරයකට ජනාධිපති වර්ණය ප්‍රමාද කරන්නට හෝ ජනාධිපති වර්ණයට පෙර ආතුව ජනමත විචාරණයක් එන්නට හෝ කිසිදු ඉඩකඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ තියෙනවා මේක දික් කරනවා නම් ජනමත විචාරණයක් ඕනේ කියලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තිය සංශෝධනය කරනවා නම් ඒකටත් ජනමත විචාරණයක් ඕනේ. ඒ කාලේ ආණ්ඩුවය කිව්වේ අපි ජනමත විචාරණයට තොරව කරන්න පුළුවන් දේවල් කරන්නම් කියලා. රණ වික්‍රමසිංහ මහතා තමයි අග්‍රාමාත්‍යතුමා වශයෙන් 83ට අත ගන්න නැතුව මේක ඉදිරිපත් කරේ. 22 වෙනි සංශෝධනය කාටත් ඕනේ නැති එකක්. ගෙනාව නැත්තොත් මොනවත් වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වෙනි වගන්තියේ පැහැදිලිව තියෙනවා ජනාධිපති කාලය අවුරුදු 5ක් කියලා. 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් නොකළත් වෙනත් උපක්‍රම දැරුවත් ජනාධිපතිවරණය කල් දැමීමට තියෙන්නේ ඉතාම අඩු සම්භාවිතාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගණන් හදලා බැලුවම ඔක්තෝබර් මාසේ 16ට ඉස්සෙල්ලා ජනාධිපතිවරණය තියලා ඉවර කරන්න ඕන. ජනාධිපතිවරණය කල් දාන්න උසාවි යවලා ජනතාවගේ මනස තුළ ව්‍යාකූලභාවය නැති කරලා 22 වෙනි සංශෝධනයේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරත් දැන් මැතිවරණ කොමිසමට කිසි බාධාවක් නැතුව ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලැබිලා තිනවා. ඒ අනුව ඔවුන් හෙටින් එළඹෙන සතිය ඇතුළත නාම යෝජනා කැඳවනවා කියලා ඉවරලා කියලා තියෙනවා. අපි නම් මැතිවරණ වැඩවල හොඳටම බැහැලා ඉන්නවා. එතුමා මැතිවරණ කල් දාන්න නෙමෙයි, එතුමා හැමදේම හරි නෛතික විදිහට කරන්න ඕමනාවක් තමයි එතන තියෙන්නේ. දැන් ඇඳුම් මහගත්ත කට්ටිය පොඩ්ඩක් බය වුණාම ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධත්වය දැන් වැඩි වෙනකොට ඔවුන් නොයෙකුත් චෝදනාවල් එල්ල කරනවා. සතුරු වෙන්න ඕන ප්‍රශ්නෙම අවුරුද්දයකට ඉස්සෙල්ලා හිටපු විදියයි දැන් ඉන්න විදියයි. ඒ ගැන හිතුවොත් මිනිස්සු ගොඩක් වෙනස් වෙයි. මම හිතනවා රටට වැඩ ඇති ජනාධිපතිවරයෙක්, රට වැඩ ඇති අගමැතිවරයෙක්, රට වැඩ ඇති මන්ත්‍රීවරු බිහි වෙනවා නම් හොඳයි කියලා.